තාත්ත රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. දැන් කෘෂිකර්මයේ තවත් දියුණු කරන්න තියෙන්නේ. මං කිව්වේ මෙතන ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ පල විශේෂයෙන්ම අපනයනයේ සඳහා කෘෂිකර්මයේදීම. අපි මෙතෙක් බැලුවේ අපිට උවමනා ආහාර භෝග වගා කරන්න. මං කිව්වා දැන් ලෝකෙට අපි තීරණය කළා තියෙනවා කැබිනට් මණ්ඩලයකට ලෝකෙට උවමනා ආහාර වගා කරන්න. ඒ සඳහා කෘෂිකර්ම නවීකරණය කිරීමේ විශාල වැඩසටහනක් ආරම්භ කළා තියෙනවා. එකක් තියෙන්නේ ලංකාවේ අඹවැල සමාගම පශු සම්පත් සඳහා තියෙන හොඳම සමාගම. ඒ අය දියුණු වෙලා දැන් කිව්වා බාර ගන්න ලෑස්ති අපෙන් ඉල්ලීමක් කරා රිදීගම ගොවිපල දෙන්න කියලා. රිදීගම ගොවිපලදී අපි දෙතෙන්ට දෙන්න යනවා. එහෙනම් මේ ප්‍රදේශයේ තියෙන ඒ වගේම පශු සම්පත් තවත් දියුණු කරන්න. දෙවැනි එක තමයි දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ අවසන් කරනවා අමුල් සංවිධානයත් ඇවිල්ලා ඉන්දියාවේ ප්‍රධානම සමාගම ලංකාවේ තියෙන මේ අපේ පශු සම්පත් මණ්ඩලයට අයිති වතු ගණනාවක් බාර ගන්නට යනවා. එහෙනම් මේ තව දියුණුවක් ඇති වෙන්න. තවත් සමාගම් කීපයක් තියෙනවා අපිට මෙහෙ දියුණු කරන්න. අපි පිට රටින් සත්තු ගේන්නේ නැහැ. මොකද 25000ක් ගෙනාවන්නේ. ඒ 25000 ලංකාවේ තිබුණා නම් දැන් අපිට පුළුවන් කිරි පිට රට යවන්න. ඒ 25000 නැති වුණා. ඉතින් අපි කියන්නේ මේ සමාගම් වලට එන්න මේක බාර ගන්න මේක හොඳට දියුණු කරන්න. ඉතින් මේ ප්‍රදේශයේ කිරි දැන් දියුණු වෙන්න යනවා. මේ කිරි දියුණු වුණාම මං කිව්වේ මුදෝපකිරි තත්වයක් දියුණු වෙනවා. මුදෝපකිරි තත්වයක් දියුණු වුණාම අයි බැලුවේ කතානායකතුමා එක්කත් කතා කරන්නේ. එතකොට කිතුල් පැණි තත්වයක් දියුණු කරන්න ඕනේ. ඒ ඔක්කොම කරගෙන යන්න ඕනේ. වැලි හකුරු තත්වයක් දියුණු කරන්න ඕනේ. ඔක්කොම තමයි කරගෙන යන්න තියෙන්නේ මේ කිරි කර්මාන්තය දියුණු වෙනකොට. ඒත් අපිට එතනින් විශාල දියුණුවක් ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අනික් භෝග වගාකරන එක බිත්තර ගැන කතා කරා මම කිව්වේ කර්මාන්තයට කියන්නේ උදව් කරන්නම්. ඒත් බිත්තරයි කුකුල් මාස් දෙකම අපනයනය කරන්න ඕන කියලා. ලංකාවට විතරක් මේක කරන්න බෑ. මොකද තරඟකාරීත්වය වැඩි වුණාම මිල අඩු වෙනවා. ඒකයි අපිට මෙතන කරන්න තියෙන්නේ. කෘෂිකර්මයේ දියුණු කළ ඉදිරියට ගෙනියන්න අල නවීකරණයට වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒකට පුද්ගලික අංශය ආණ්ඩුව කියලා බෙදන්න වැඩන්නේ දෙකම එකතු කරගෙන යන්න. අපි උදව් කරන ගොවිය කොහොමවත් පුද්ගලික අංශයට ආයත් වෙන පුද්ගලිය. එයා වෙළඳ පොළට සපයන්න. අපි මේ වැඩ කටයුතු කරනවා විශේෂයෙන්ම සැපයුම් ජාලය දියුණු කරන්න ඕනේ. මේ සියල්ලම කරන්නේ මේ රට දියුණු කරන්න. අපි දැන් මේ කාලය තුලදී මේ රටේ මූල්‍ය තත්ත්වයේ දියුණු කරන්නට විශේෂයෙන්ම පියවර ගණනාවක් අරගත්තා. ගිය සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ සමග අපි මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට ආවා. ඒවා ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට ගිහින් 2023 අයවැය යෝජනා ඉදිරිපත් කරා. අපිට බදු වැඩි කරන්න තිබුණා. මේවා කරන කාලෙදී විපක්ෂය කිව්වා මං කව අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා. නෑ අපිට මේ යෝජනාව පෙන්වන්න කිව්වා. මේ ගිවිසුම පෙන්වන්න මේ බොරු කරන්න කියලා. ඔයගොල්ලෝ නිකන් දාන්නේ මේ සල්ලි අරගෙන වියදම් කරනවා කියලා දූෂණයට යොදවනවා කියලා. ඉතින් කොහොමවත් ලෝක ඉවර කරායන් පස්සේ අපිට ලැබුණා ජනවාරි ෆෙබ්‍රුවාරි තවත් පියවර කීපයක් අරගන්න සිදුනා. හැම එකේම උද්ඝෝෂණ දැම්ම උද්ඝෝෂණ වලින් මේක නවත්තන්න බැලුවා. කවුරුවත් ඒකට බය වුණේ නෑ. ඉදිරියට ගියා. අන්තිමට අප්‍රේල් මාසෙදී විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක මණ්ඩලය මේ ගිවිසුම අනුමත කරා. මේක අනුමත කරන්න එක කොන්දේසියක් තිබුණා. පැරිස් සංවිධානයට අයිති රටවල් සියල්ලමත් ඉන්දියාවත් චීනෙත් මේක මේ ණය බේරුම් කරන්න එකඟ වෙන්න ඕනේ කියලා. ඒ පාර කිව්වා මේ ඔක්කොම එකඟ වෙන්නේ නැහැ චීන එකඟ වෙන්නේ නැහැ කියලා. අන්තිමට චීනේ ඔක්කොම මාර්තු මාසෙ වෙනකොට ඉඟ වෙලා ඉවරයි. දැන් සාකච්ඡා මෙතන පටන් ගත්තා. එතනදී අපි කිව්වා මේ ගිවිසුම අපි පාර්ලිමේන්තුවට ගේනවා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ ගිවිසුම අනුමත කරන්න අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරමු කියලා. අපි ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙනාවා. පාර්ලිමේන්තුවේදී මොකද්ද කරේ? ඒකට සහයෝගය දුන්නේ. මේක බොරුවක් කිව්වා. මේ ඔක්කොම කරන්න උවමනා නැහැ කිව්වා. එතනින් පටන් ගත්තා. දැන් ගිවිසුම ගෙනාවෙන් පස්සේ අපිට දැන් තියෙන්නේ ඒ ණයගත්තේ අපි ණයගත්තේ රටවල් වලින් ණයගත්තේ සංවිධානය එක්ක සාකච්ඡා කරන්න.
එතනදී විශේෂයෙන්ම මොකද්ද අපිට කිව්වේ? එහෙනම් අපි කොහොමද ණය ගෙනියන්නේ? අපේ නිලධාරීන්ට මම එක බාර දුන්නා. දේශපාලනඥ අපි එකතුනේ නැහැ. එක කොන්දේසිය කාරණේ මම දැම්මේ. අපේ බැංකුවල තැන්පත් මුදලටත් මේ අර්ථසාධක අරමුදලටවත් අපේ සමාජයට හානියක් නොවන විදිහට. දැන් අන්තිමට කිව්වා මට මහ බැංකු අධිපතිතුමා අපි ණය වෙලා තියෙන මං ඩොලර් වලින් කියන්න සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන 83යි. මිලියන ගන්නගෙන මේ ඩොලර් මිලියන 83000ක් විතර අපි ණය වෙලා තියෙනවා. ඒ අපේ දලදේශීය සම්පූර්ණ නිෂ්පාදනයටම සමානයි. ඒ හරියට අපි ගත්තේ ණය අපේ මුළු අවුරුද්දේම ආදායමට එකගන සමානයි. මේක අපිට අවුරුදු 10ක් 15ක් ගියත් ගෙවන්න බැරි වෙනවා කිව්වා. අපිට සහනයක් ඕනේ කිව්වා විශේෂයෙන්ම ඩොලර් බිලියන 17කට. ඒක අඩු කරන්න නැත්නම් ගෙවන කාලේ දීර්ඝ කරලා තියන්න නැත්නම් පොලිය අඩු කරන්න කියලා. අපි ගිහින් කතා කරා. ඒ සාකච්ඡාවේ ලැසාත් සමාදමේ සාකච්ඡා කරද්දී එයා කිව්වේ අපිත් අඩු කරන්නම් ඒත් මේකේ තියෙනවා දේශීය විදේශ ණය විතරක් නෙමෙයි දේශීය ණය. දේශීය ණය අඩු කරන්නේ නැත්නම් ඔයගොල්ලන්ට මුදල් තියෙන්නේ අපිට විදේශයෙන් ගෙවන්න කියලා. මොකද දේශීය මුදල් වලින් තමයි ඩොලර් අපිට ගන්න තියෙන්නේ. ඒ නිසා කිව්වා දේශීය ණයත් අඩු කරන්න කියලා. ඊළඟට මහා බැංකුවේ අධිපතිතුමයි මගේ උපදේශකතුමයි භාණ්ඩාගාරයේ ලේකම්තුමා කිව්වා අපිට පුළුවන් මේ නිසා අපිට පුළුවන් විශේෂයෙන්ම මේ රටේ බැංකු තැන්පත් වලටත් අපේ අර්ථසාධක අරමුදලටත් අත තියන්න නැතුව මේ වැඩ කටයුත්ත කරන්න කියලා. ඉතින් මේක ගෙනාවා. අපි එකඟ වුණා කැබිනට් මණ්ඩලය. ඉතින් ඉල්ලීමක් කර මම පැළුවේ පළමුවෙන් මේක රාජ්‍ය මුදල් කමිටියට යවන්න. මේක අපි කතා කරපු දේශපාලනඥ මේ ඇමතිතුරු කතා කරපු එකක් නෙමෙයි. මේක නිලධාරීන් ගෙනල්ලා ප්‍රශ්න කරා. ප්‍රශ්න කරලා ඔක්කොම කළා මේක හොඳයි කිව්වා. ඒත් පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තුවේ සහයෝගය ලැබුණේ නැහැ. මම කොළඹ හිටියේ නැහැ. මට සමහර ඔක්කොම කතා වලට ඇහුම්කන් දෙන්නට බැරි වුණා. අපේ ඇමතිතුරු මම හොඳ කතා කරා. ඒත් මට විජේදාස රාජපක්ෂ ඇමතිතුමයි මේ අපේ නිමල් සිරිපාල ඇමතිතුමයි කියන එවන් කොටසක් වලට හරි ඇහුම්කන් දෙන්නට අවස්ථාව ලැබුණා. එතෙන්ට ගිහින් මේක නැහැ කියන. ඒකට විරුද්ධව 62ක් ඡන්දෙ දුන්නා. මොකද්ද පළවෙනි කාරණේ? පළවෙනි කාරණේ කියන්නේ අර්ථසාධක අරමුදලට අත තියන්න එපා කියලා. මම අත තිබෙන්නේ මං ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා අර්ථසාධක අරමුදලේ පොලිය 10 ඉඳන් 9ට අඩු කරා. ඒවලේ යත තිබ්බේ. ඇත්ත වශයෙන්ම රටේ තියෙන තත්ත්වය අනුව 10ක් දෙන්න තිබුණේ නැහැ. ඒත් එදා විපක්ෂ කෑ ගැහුවේ නැහැ. අපි මොකද්ද කරන්නේ? කැබිනට් මණ්ඩලයේ තියෙන කරේ 9%ක තමයි දෙන්න ඕනේ අවම පොලිය. ඉතින් 9 අවම පොලිය නම් හොඳ කාලේ 10 කරන්න පුළුවන්. අපි නෙමේ අත තිබ්බේ. මේ නීතියෙන් ගෙනයි මීට වඩා අත තියන්න බෑ කියලා. ඉතින් පළවෙනිම අත තියෙනකොට කෑ ගැහුවේ නැත්තම් දැන් කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? දෙවනුව කිව්වා බැංකු පොලිය 24%. ඒ අයට අපි මොකක්වත් බදු යොදවන්නේ නැහැ. අපි දාන්නේ අර්ථසාධක අරමුදල පමණයි කියලා. එතනදී දැන් පොලිය 24%ක් වුණත් අන්තිමට මේ රටේ පොලිය තව අඩු වෙන්න යනවා. එතකොට තැන්පත් මුදලට ලැබෙන පොලිය තවත් අඩු වෙනවා. මට මහ බැංකුවේ අධිපතිතුමා 9%ට පොලිය මේ ගේන්නම් කියලා. උද්දමනේ. එහෙම කරොත් පොලිය 12%ක් 13%ක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එන ආදායම අඩු වෙනවා. ඒත් විපක්ෂ කියනෝ නම් මේකට බදු දාන්න උවමනයි කියලා කරුණාකරලා බදු දාන්න ඕනේ ප්‍රමාණය අපිට කියන්න 100ට ගන්න කැබිනට් මණ්ඩලයෙන් ඒ ගැන සලකලා බලලා පිළිතුරක් දෙන්න. අපිට කියන්න ඕනේ බදු දාන්න නම් බදු ප්‍රමාණය මොකද්ද කියන්නේ? ඒ වගේම තවත් චෝදනාවක් කරනවා. බැංකු වලට බදු ආදායම් බදු වැඩි කරන්නේ නැහැ කියලා. අපිට පුළුවන් බැංකුවේ ආදායම් බදු වැඩි කරන්න. එතකොට මොකද බැංකුව කරන්නේ? ඒ ගෙවන ගාන දානවා පොලියට. එතකොට පොලිය 10%ට 12 වුණොත් මේක 13ක් කරයි 14ක් කරයි. ඉතින් පොලිය වැඩි කරන්නේ කියන්නේ අපිට. ඒක කොහොමද කරන්නේ? ඒකයි මේ කාරණා තුන අපේ කතික මහතුරු විශේෂයෙන්ම ප්‍රතික්ෂේප කරේ. දැන් මොකද ජනතාව කරන්නේ? හෙට බැංකුවට ගියාම සල්ලි මුකුත් නැති වෙලා නැහැ. තමන්ගේ අර්ථසාධක අරමුදල තියෙනවා. ඒකට අහනවනේ මොකද්ද මේ විපක්ෂය කරේ කියලා. දැන් අපිට පුළුවන් මේක අරගෙන රට වටේම කියන්න මේ පළවෙනි පාරත් බොරු කිව්වා දෙවෙනි පාරත් කරා රටට එකතු වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. මම මෙතනදී සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු සම්පූර්ණ විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. දැන් හරි අපි එකතු වෙලා
මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපි ක්‍රියා කරමු කියලා. ඊට පස්සේ Tamante යන්න පුළුවන් ජනාධිපතිට අපි උදව් කරා කියලා. අපි ඉල්ලන්නේ දැන් මෙතෙන්ට එන්න. අපි ඔක්කොම එකතු වෙමු. ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් කමන්නේ. අපි ඉස්සර රට ගොඩගම්මු. දැන් අවස්ථාව ඇති වෙලා තියෙනවා. ඉතින් මම ආපෝ ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකරලා අපි එකතු වෙන්න. මේ රටේ ජනතාවට සහනයක් දෙන්න එකට එන්න කියලා. මෙහෙම මේ බොරු තර්ක කියලා හරියන්නේ නැහැ. අසාර්ථක වෙලා තියෙනවා. ඒකට කතානායකතුමා කතා කළා තවත් වගකීම් අපිට පුළුවන් එයාට පාර්ලිමේන්තුවට දෙන්න. දැන්ට උපදේශක කාරක සභාව දීලා තියෙනවා. ඕනෑම කරුණ දීලා තියෙනවා. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය විවුර්ත කරන්න යනවා. තවත් ඕනනම් දෙන්නම් කරුණාකරලා ආණ්ඩුවට සහයෝගය දෙන්න. විපක්ෂ නායක කමට කිසිම තර්ජනයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියලා අපි කියන්න කැමතියි. අන්න ඒකයි අපි කරන්න යන්නේ. ඒකට අපේ සභානායකතුමා වගකීම බාර ගන්නවා කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙන්න මේ ගමන යන්න කියලා අප ඉල්ලීමක් කරමින් අපේ අමරවීර මෑතිතුමාගේ මේ උත්සවයේදී ඔබ සියලු දෙනාටමත් මේකට අපිට මේ රටේ හාල් වලින් අතිරික්කයක් ලබා ගන්නට ගියේ ඒ ගොවි මහතුන්ට අති ස්තුති කරමින් මගේ වචන සමඟ